අති පූජනීය මහා සංඝරත්නයන් හා සියලු ආගම්වල පූජකතුමන්ලාගෙන් අවසර. ශ්‍රී ලංකාවාසී ජනතාවනි හිතවතුනි. පසුගිය අප්‍රේල් 21 වෙනිදා පාස්කුවේදා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය මේ රටේ ඉතිහාසයේ කඩයිමක්. ඒකත් එක්කම තමන්ගේ ආගමික මතවාදයට එකඟ නොවන ජන කොටස් ඝාතනය කරන ත්‍රස්තවාදයක් ගැන දැඩි තැති ගැනීම මුළු ලංකාව පුරාම පැතිර ගියා. රටේ ආර්ථික ක්‍රියාකාරකම් අඩාල වුණා. දැන් ආයෙමත් යුද්ධ කාලය වගේ දෙමව්පිය පාසල් බොර කරනවා. යුද්ධ කාලෙදිවත් නොතිබුණ විදිහට අද අපිට ආගම අදහන්න වෙලා තියෙන්නේ ආරක්ෂාව යටතේ. වෙසක් පොසොන් වෙනදා වගේ සමරන්න බෑ. පල්ලි පන්සල් වලට බැතිමතුන් ඇතුළු කරගෙන සූදිසි කරලා. මේ වෙනකොට ලංකාවේ මුස්ලිම් ප්‍රජාව හා වෙනත් ආගම් අදහන ජනතාව අතර තියෙන්නේ විශාල අන්‍යෝන්‍ය අවිශ්වාසයක්. කුරුණෑගල රෝලේ මුස්ලිම් වෛද්‍යවරයෙක් අන්තවාදී ආගමික මතවාදය නිසා මුස්ලිම් නොවන මව්වරුන් වඳභාවයට පත් කරාය යන චෝදනාව නිසා මේ අවිශ්වාසය ඉතාම භයානක මානයකට යමින් තියෙනවා. මේ වගේ අවස්ථාවක රටේ නායකයෝ මෙන්ම මුස්ලිම් ප්‍රජාවේ නායකයෝ කටයුතු කරන්න ඕන ඉතාමත් වගකීම. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් සති දෙක තුනකට විතර පස්සේ සංවිධානාත්මක පිරිස් රටේ ඇතැම් ප්‍රදේශවල ජාතිවාද කෝලාහලයක් ඇතිකරන්න මුස්ලිම් කඩසාප්පුවලට පහර දෙනවා අපි දැක්කා. නමුත් ඒකට විරුද්ධව නැගී ආපු ජනතා විරෝධය හමු ඒ ප්‍රචණ්ඩ ක්‍රියා ඉක්මනින්ම නැවතුණා. සමාජ ජාලා තුලත් ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවලට දැඩි විරෝධයක් එල්ල වෙලා තිබුණා. තුනි පසුගිය ජනාධිපතිවරණයට කලිනු ඔය වගේම සිද්ධීන් 2014 කාලයේදී ඇති වුණා. ඔබට මතක ඇති 2015 ජනවාරි 9 වෙනිදා බලනකොට ගුටි දීපු අයත් ගුටි කාපු අයත් දෙගොල්ලම හිටියේ පොදු අපේක්ෂකයාගේ පැත්තේ. ඒ වගේම විජ්ජාවක් තමයි මේ පාර කරන්න හැදුවේ. මම හිතන්නේ ඒ උත්සාහය වැරදුණා. මේ මොහොතේ සිදුවෙමින් පවතින හැම දෙයක්ම තව මාස කිහිපයකින් පවත්වන નિયમિત ජනාධිපතිවරණයත් එක්ක කිට්ටුවෙන් බැඳලා තියෙන බව අපි හැමෝම තේරුම් ගන්න ඕන. වර්තමාන ආණ්ඩුවට ඕන කරන්නේ 2015 කලින් නොයෙක් උප්පරවැට්ටි යොදලා තමන් වටේට සංවිධානය කරගත් මුස්ලිම් ඡන්දපදනම ඊළඟ ජනාධිපතිවරණයට ඒ විදිහටම පවත්වා ගන්න. විපක්ෂ මන්ත්‍රීවරු ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකුට විරුද්ධව ත්‍රස්තවාදීන් සමග සම්බන්ධකම් තිබුණා අය කියන පදනම් මත විශ්වාස භංගව ඉදිරිපත් කළා. විශ්වාස භංගයක් කියන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ප්‍රධානම අංගයක්. ඒක විපක්ෂීය අයිතියක්. ඒ වගේ විශ්වාස භංගයක් ඉදිරිපත් වුණාම සාමාන්‍ය වෙන්නේ ඕන එක්කෝ ඒ විශ්වාස භංගය විවාදයට අරගෙන ඡන්දයක් විමසීමයි. නැත්තම් අදාළ ඇමතිවරයා දුරෙන් අස් වෙලා චෝදනාවලින් නිදොස් වුණාට පස්සේ ආපසු තරතුරේ දියුණු වීමයි. ඒ සම්ප්‍රදාය සිංහල දෙමළ මුස්ලිම් සියලුම ඇමතිවරුන්ට පොදුයි. ඉස්සර කාලේ එම්.ඒ. බකි මාර්ක එම්.එච්. මොහමඩ් වගේ මුස්ලිම් කථානායකවරුන්ට විරුද්ධව විශ්වාස භංග ඉදිරිපත් වුණාට ඒවා දිහා කවුරුවත් ජාතිවාදී විදියට බැලුවේ නැහැ. නමුත් මේ පාර එක් මුස්ලිම් ඇමතිවරයෙකුට විරුද්ධව විශ්වාස භංගයක් ඉදිරිපත් කෙරුවම ආණ්ඩුවන්න සියලෝ මුස්ලිම් ඇමතිවරු ගිල්ල ලස් වුණා. ඒක පාර්ලිමෙන්ට් සම්ප්‍රදාය නොවයි. UMP ආණ්ඩුව මේ අවස්ථාවදී මුස්ලිම් දේශපාලඥයෝ පෙළගස්සන්නගෙන ඉදිරියේන ජනාධිපතිවරණයේදී ඔහුගේ ඡන්දගෙඩිය පිටින් උඩ ලබාගන්න උත්සාහ කරන බව මොහින් පේනවා. ඒවා තමයි මේ ඔක්කොම ආශ්‍රය සිදුවෙන සෙල්ලම්. සාමූහිකව ඉල්ලාස් වීමෙන් විපක්ෂයේ විශ්වාස භංගයක් අහෝසි කරගත්තා. ප්‍රශ්නත් අමතක කරවන්නත් මේවා ඉවහල් කරගන්න. දැන් බලන්න දැන් බැඳුම් කර මංචාව ගැන මොකුත් කතා නැහැ. රටේ ණය අර්බුදය ගැන කතා නැහැ. ණය හොගාල ගන්න. පාස්කුවේ ඉඳලා බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ තාමත් වාලකරුවන් ඉස්පිරිතාලවල ඉන්නවා. ඒගොල්ලොන් අමතකයි. අන්තවාදීන් ගැන මොකුත් කතාවක් නැහැ. සෝදිසි කිරීමත් නැවතී. ආයුධ හම්බවන්නේත් නැහැ. අත්අඩංගුවට ගත්ත ත්‍රස්තවාදී සැකකරුවන් ගැන ගන්න පියවර ගැන මුකුත් කතාවක් නැහැ.
ඇති වූ සුනුසුමත් එක්ක ආණ්ඩුව රටේ දේපොල විකුණන්න උත්සාහ කළා. එක ගලෙන් කුරුල්ලෝ 100ක් විතර මරලා. UMP එකට ඒ දක්ෂතාවය තියෙනවා. අපි ඒක පිළිගන්න ඕන. තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් ඒගොල්ලෝ මේ රටේ මුස්ලිම් ප්‍රජාව හොඳට ප්‍රයෝජන ගන්නවා. UMP එකට මධ්‍යස්ථ මුස්ලිම් වගේම අන්තවාදී මුස්ලිම් වරුන්ගේ ඡන්ද අවශ්‍යයි. ඡන්ද ලැබෙන්නේ කාගෙන්ද කියලා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම මුස්ලිම් නායකයන්ට තමන් හීලා කරගන්න පුළුවන් ආණ්ඩුවක් අවශ්‍යයි. නමුත් මේ සංයෝගයෙන් සාමාන්‍ය බහුතර මුස්ලිම් ජනතාව අද මුහුණ දීලා තියෙන්නේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. මේ රටේ පොදු ජනතාවට අවශ්‍ය වන්නේ ආගම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් තමන්ගේ ජීවිත බේර ගැනීම. මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවට අවශ්‍ය වන්නේ තම ප්‍රජාව තුළින් ත්‍රස්තවාදීන් ඉවත් කරගෙන සුපුරුදු දිවි පෙවකතට නැවත අවතීර්ණ වීම. අද වෙනකොට අන්‍යායම කියන ඝාතනය කරන මිලිච්ඡ ආගම්වාදී ත්‍රස්තවාදය බිහි වෙලයි තියෙන්නේ. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සියලුම ජන කොටස් තමන්ගේ ආරක්ෂාව සඳහා ඒ ත්‍රස්තවාදයට විරුද්ධව වෙල ගැසෙමිනුයි ඉන්නේ. මේ වෙලාවේ මධ්‍යස්ථ මතධාරී බහුතර මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදයට විරුද්ධව ඇතිවෙමින් පවතින ඒ එකතුවෙන් කොන් විය යුතු නෑ. අන්තවාදී අදහස් රට තුළට ආපු නිසා ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව ක්‍රමක්‍රමයෙන් සෙසු ශ්‍රී ලාංකික ප්‍රජාවගේ විහිං ඈත්තුන බව මුස්ලිම් ආගමික නායකයෝ වගේම බුද්ධිමතුනුත් පාස්කුවේදී මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පස්සේ ස්වං විවේචනාත්මකව පිළිගත්තා. 1980 ගණන්වල ඉඳලා වෙනම මුස්ලිම් දේශපාලන පක්ෂ බිහිවීම නිසා දේශපාලන ක්ෂේත්‍රයේ ඔවුන් වෙනම ගමනක් ගන්න පටන් ගත්තා. ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව සෙසු ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් ඈත් කරන මේ ක්‍රියාදාමයේ කුඩ ප්‍රාප්තිය තමයි පසුගියදා සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලාස්වීම අපි දැක්කේ. ඒක තමයි අපි විශ්වාස කරන්නේ. ඉල්ලාස්වෙච්ච ඇමතිවරු පක්ෂ නායකවරයා හැටියට කරුණ දක්වනවා. මාව මුණ ගැහුණොම මේ ගැන කතා කරා, අවවාද කළා. 1980 පළමුවරට වෙනම මුස්ලිම් දේශපාලන පක්ෂයක් පටන් ගත්ත මගේ මිත්‍ර MHM මාස්රෝ ආගම්වාදී දේශපාලන පක්ෂයක් ඇති කරපු එකේ වැරද්ද තේරුම් අරගෙන හිටියා. ඒ හින්දා තමයි අන්තිම කාලේ ඔහු National Unity Alliance කියලා සියලුම ජාතීන්ට පොදු දේශපාලන පක්ෂයක් හැදුවේ. ඔහුගේ මරණින් පස්සේ එකතු වීමේ ප්‍රවණතාවය නැවතුණා. විහිං හුදකලා වීමේ ප්‍රවණතාවය තවත් තීව්‍ර වුණා. අද ඉන්න මුස්ලිම් දේශපාලන නායකයෝ මුස්ලිම් ඡන්ද මත විතරක් හොඳක් පවතින නිසා ඒගොල්ලන්ට ඒ ප්‍රජාව තුළ ඉන්න අන්තවාදීනුත් අවශ්‍යයි. පසුගිය වකවානු පුරාම මුස්ලිම් අන්තවාදී මේ රට තුළ වර්ධනය වුණේ ඒකට විරුද්ධ වෙන දේශපාලන නායකත්වයට බැරි වුණු නිසා, බිය වුණු නිසායි. මුස්ලිම් දේශපාලඥයෝ සිංහලෙන් සංහිඳියාව ගැන කතා කරලා දෙමළෙන් ජාතිවාදය වපුරනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා. ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළ අන්තවාදය ප්‍රචලිත වෙන එක අද ඊයේ එක පාරට සිද්ධ දෙයක් නෙවෙයි. මේක අවුරුදු ගණනාවක් මුල්ලේ වාද විවාද, තාජන, ගාලිජන, ගුටි බැට, හොමාරු, පල්ලි ගිනිබත් කිරීම, ගෙවල් ගිනිබත් කිරීම, මිනි මැරු ඔක්කොමත් එක්ක සිද්ධ වෙච්ච ක්‍රියාදාමයක්. ඒ සියල්ල සිදුවෙද්දිත් ලංකාවේ මුස්ලිම් නායකයෝ තමන්ගේ දේශපාලන ප්‍රයත්න සඳහා අන්තවාදීන්ටත් අනුග්‍රහ දක්වලා වැඩෙන්න ඉඩ දුන්නා. පාස්කු ඉරිදා බෝම විපුරණයින් පස්සේ සමහර නායකයෝ කියන්න පටන් ගත්තා, අපි හිතුවේ නෑ මෙච්චර දෙයක් සිද්ධ වෙයි කියලා. නමුත් දැන් අපි සිද්ධ වෙලා තියෙන දෙයට විසඳුමක් හොයන්න ඕන. ත්‍රස්තවාදය මේ රටේ සෙසු ජන කොටස් කිසිසේත්ම ඉවසන්නේ නෑ. මේ ත්‍රස්තවාදය අපි මොන ක්‍රමයකින් හෝ විනාශ කළ යුතුයි. එදා ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය නිසා සිංහල පුද්ගලයන් අත්අඩංගුවට ගැනුණා. සිංහල නිවාස සහ පන්සල් සෝදිසි කෙරුණා. ආමරු ඝාතනය වුණා. ත්‍රස්තවාදය නිසා දෙමළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනුණා. දෙමළ නිවාස සහ කෝවිල් සෝදිසි කෙරුණා. මුස්ලිම් ප්‍රජාව තුළින් මතුවන ත්‍රස්තවාදයක් මර්ධනය කරන්න නම් අනිවාර්යෙන්ම මුස්ලිම් පුද්ගලයන් අත්අඩංගුවට ගන්න වෙනවා. මුස්ලිම් ගෙවල් ව්‍යාපාරික ස්ථාන පල්ලි සෝදිසි කරන්න වෙනවා.
ඒවා කරන්න නැක පුරුදුවපු අන්තවාදයක් තුළින් මතුුණු ත්‍රස්ථවාදයක් පර්ධනය කරන්න පුළුවන් වී කියලා කියන එක බොරුවක්. ආගංවාදී ත්‍රස්ථවාදය අපිට අලුද්දයක් වුණාට ලෝක සියලුව මුස්ලිම් රටවලට මේක බොහොම හුරු පුරුදු පිළියම්. මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් ප්‍රජාව තමයි ලෝකයේ ඇති බෞතරයක් ඉන්න. ඉන්දුනීසියාව මැලේසියාව ඉදලා ඕමානය ඩුබායි ඉදලා ඔරොක්කෝව දක්වා මුස්ලිම් බහුතරයක් වාසය කරන රටවල මිනිසුම් කරන්නේ අපි වගේම සාමාන්‍ය ජීවිත ගත කරන එකයි. මුස්ලිම් බහුතරයක් වාසය රටවල් බොහොමයකින් වෙනත් ආගම් අදහනයි දහස් ගණන් ලක්ෂ ගණන් ඉන්නවා. අන්තවාදී මර්ධනය කරලා තියෙන ප්‍රමාණයට සාපේක්ෂව ඒ රටවල්වල අන්‍ය ආගමිකයන්ගේ සුරක්ෂිත භාවය තහවුරු කරනවා. ලංකාව විතරක් නෙවෙයි ලෝක මුස්ලිම් ප්‍රජාවෙත් ගෙන් ලොකුම හතුරා තමයි අන්තවාදී ත්‍රස්තවාදී. මුස්ලිම් රටවල් විනාශ කරන්න අධිරාජ්‍යවාදී බලවතුන් පාවිච්චි කරන ප්‍රධාන මෙවලමත් මේ ආගම්වාදී අන්තවාදය. ඒ ප්‍රවණතාවලට සිතා මතාම උඩගිඩි දීලා අධිරාජ්‍යවාදී බලවතුන් ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සිරියාව, ලිබියාව, යෙමනය වගේ හොඳට තිබුණු මුස්ලිම් රටවල් සහ මුලින්ම විනාශ කරලා ඉවරයි. අපේ රටටත් දැන් ඇවිල්ලා තියෙන්නේ අන්තවාදී ත්‍රස්තවාදයෙන් ලාංකික මුස්ලිම් ප්‍රජාවට වෙන්නේ අගතියක් මිස සුගතියක් නොවේ. සුළු පිරිසකගේ දේශපාලන උවමනාව මත මේ රටේ මුස්ලිම් ජනතාව සෙසු සමාජයෙන් වෙන් කරලා ගාල් කරලා තියාගන්න එකේ භයානකම දැන්වත් ඔහුගේ නායකයන්ට අවබෝධ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සියලුම ජන කොටස් එකතු වෙලා මේ වෙලාවේ අපේ රටේ ඉන්න මධ්‍යස්ථ මතධාරී බහුතර මුස්ලිම් ජාතිකයන්ට ආරක්ෂාව සපයන්න ඕන. ඔවුන් කොන් නොකළ යුතුයි. මේ වෙලාවේ හැම මුස්ලිම් පුද්ගලයෙකුම තමන්ගේ විචාර බුද්ධිය පාවිච්චි කරලා ලාංකික සංස්කෘතියට අනුගත වෙලා තම ප්‍රජාව තව තවත් අගාධයට ඇදගෙන යන පටු ආගම්වාදී දේශපාලනයෙන් මිදෙන්න ඕන. ඒක මුස්ලිම් ප්‍රජාව තුළින් මෙන්න ඕන වෙනසක්. ත්‍රස්තවාදයට විරුද්ධව රටේ විවිධ ජන කොටස් එකතු වෙමින් පවතින මේ අවස්ථාවේ ලෝකයේ බහුතර මුස්ලිම් ප්‍රජාව අනුව යමින් මධ්‍යස්ථ ලාංකික මුස්ලිම් ප්‍රජාවත් එම එකතුවට එක්වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම නායකත්ව දෙන ආණ්ඩුවක් යටතේ මොනම ත්‍රස්තවාදයකටවත් මේ රටේ පවතින ඉඩ නොදෙන බව මම මේ අවස්ථාවේදී ජනතාව ඉදිරියේ ස්ථීර වශයෙන් ප්‍රකාශ කරනවා. ස්තුතියි ඔබ සැටට. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.